ආයේ බුවන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube යහළුවෝ යෙහෙළියෝ සියලු දෙනා. පළවෙනි වැඩසටහනෙන් මේ නාලිකාවෙන් කරන්නට බලාපොරොත්තු වෙන දේ මම කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. මගේ මේ නාලිකාව හරහා බලාපොරොත්තු වෙන YouTube එකේ මේ නාලිකාව බලන ඔබ සියලු දෙනාත් සමග මා කියවන ලද එහෙම නැත්නම් අලුතින් ප්‍රකාශන ලෝකයට එහෙම නැත්නම් පොත්පත් ලෝකයට එකතු වෙන අලුත් පොත් පිළිබඳව මෙතෙක් ලියවි ඇති පරිවර්තන වෙන්න පුළුවන් නව කතා වෙන්න පුළුවන් ස්වතන්ත්‍ර නිර්මාණ වෙන්න පුළුවන් එහෙම නැත්නම් රොමැන්ටික් සයිඩ් එකේ ප්‍රේමණීය කතා ඊළඟ නැත්නම් තරුණ රසිකයන් වෙනුවෙන් ලියවුණු කතා අභිරහස් කතා ඒව අමතරව සියලුම තියෙන කැටගරීස් නැත්නම් සියලුම තියෙන කාණ්ඩයන් අල්ලාගෙන නිකුත් කරන රසවත් කතා තියෙනවා නම් මම ඔබත් සමග ඒ පොත් පිළිබඳව දැනුමක් එහෙම නැත්නම් පොත් පිළිබඳව අදහසක් බෙදා හදා ගන්නයි මේ නාලිකාව සෑදීමේ ප්‍රධානම අරමුණ බවට පත් වුනේ. ඉතින් කොහොම හරි පළවෙනි වැඩසටහනෙන් මම අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක මෙන්න මේ ග්‍රන්ථය පිළිබඳව. ඒ තමයි අනුරද සිල්වා මහත්මිය විසින් පරිවර්තනය කරන ලද ආදරේ බලා සිඳී කියන මෙන්න මේ කෘතිය. මේ කෘතියේ ලියන ලද්දේ මේ හාජින් කියන කතුවරයා විසින්. එතකොට මේ හාජින් කතුවරයා ගැන කතා කරොත් එහෙම 1999 වර්ෂයේදී මේ ග්‍රන්ථයට හමු වෙනවා චීන රාජ්‍ය සම්මානවලදී වසරේ කෘතිය විදියටත් මේ කෘතිය සම්මානය හිමි කර ගන්නවා. එතකොට මේ හාජින් විසින් ලියන ලද අනිකුත් කෘතිත් එක්ක සංසන්දනය කරනකොට මේ කෘතියේ මේ පිටකවරය විශේෂයෙන්ම අනුරද සිල්වා මහත්මිය විසින් පරිවර්තනය කරලා මේ කෘතියේ පිටකවරය මුල් කෘතියේ පිටකවරය බැලු බැලුවටම සමානතාවයක් තියෙනවා. පොඩි වෙනස් වීම් ටිකක් තියෙනවා. නමුත් මම පිටකවරයත් ඒ මුල් කෘතියේ පිටකවරයත් මෙහිදීම සඳහන් කරන්න. එතකොට ඕගලන්ට බලාපොරොත්තු වෙන්න බලා ගන්නට පුළුවන් මේ කෘති දෙකේම පිටකවරේ කංචුකේ නිර්මාණය කරද්දී එහි තියෙන සමානතාවය. ඉතින් ආදරණීය යාළුවනේ තියෙන අන්තර්ගතය මොකද්ද කියලා බැලුවොත් කතාව මොකද්ද කියලා බැලුවොත් එහෙම මේක තුන් පාර්ශ්වික ආදරයක් ගැන සඳහන් වෙන්නේ. මේ කතාවට පසුබිම් වෙන්නේ චීනයේ සංස්කෘතික විප්ලවය ආදී පවතින කාලේ. ඔබට දන්නවා ඇති චීන සංස්කෘතික විප්ලවයත් එක්ක සමාජයේ සිදුවුණා වූ ලොකු වෙනස් වීම එක්ක මාව සේතුන්ගේ විප්ලවයත් එක්ක සමාජවාදයේ වැළඳ ගැනීමත් එක්ක ඒ සිදුවෙච්ච සමාජීය විපර්යාසයන් චීනයේ වැළඳ ගන්නා මොහොතක තුන් පාර්ශ්වික ආදරය කොහොමද ගලාගෙන යන්නේ? කොහොමද මේ ආදරය ඒ පවතින සීමාත් එක්ක පවතින නීති රීතිත් එක්ක කොහොමද මේ බන්ධනය පවතින්නේ කියන කතා පුවත තමයි ඉතාවත් අලංකාර විදිහට හාජින් කතුවරයා විස්තර වෙලා තියෙන්නේ. එතකොට මේ හාජින් කතුවරයාගේ මේ වේටින් කෘතිය එක්ක තා නායකයා බවට වෙන්නේ පවටපත් වෙන ලින්ක් පුද්ගලයා. එතකොට ලින්ක් කියන පුද්ගලයා දොස්තර වේ. හමුදාවේ රජයේ හමුදාවේ රෝහලක වෛද්‍යවරයෙක් විදිහට ඉන්නවා. ඊට අමතරව මොහු දැනටමත් විවාහයේ ගිවිසගෙන ඉන්නවා ශිව් කියන කාන්තාවක් එක්ක. නමුත් මේක තුන් පාර්ශ්වික ආදරයක් බවට පරිවර්තනය වෙන්නේ ඔහුට කැමැත්තක් තියෙනවා නගරේම තමන්ගේ රෝහලේම සේවය කරන මාන්නා නැමැති හෙදියත් සමග. නමුත් මේ ලින් ශිව් සහ මාන්නාගේ තුන් පාර්ශ්වික ආදරේ ගලාගෙන යන්නේ හරි අපූර්ව ගැන කතා කරොත් එහෙම ලින්ට කැමැත්තක් නැහැ ශිව්ත් සමග තවදුරටත් තමන්ගේ විවාහයට පත්වෙච්ච කාන්තාවත් සමග තවදුරටත් විවාහ සම්බන්ධයක් ගෙන යන්නට. තමන්ගේ හිත බැටිපුරම ආකර්ෂණය වෙලා තියෙන්නේ මේ මාන්නා නම් හෙදියට. නමුත් එකල චීන සමාජයේ මේ දික්කසාදය සිද්ධ කරනවා නම් වසර 18ක් ස්වාමි පුරුෂයා බිරින්දෑවත් දෙන්වී සිටියා කියලා ඔප්පු වෙන්න ඕනි, ඔප්පු කරන්නට ඕනි. ඉතින් වසර 18ක් ගත වෙනවා මේ ලින්ට ශිව්ගෙන් දික්කසාද වෙලා මාන්නාව ලබා ගන්නට හැකියාවක් ලැබෙනවද කියන කතාව ලබා ගන්නට තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ කතාවේ කුතුහලයේ තියෙන්නේ ඉතාම පරිච්ඡේද ගණනාවක් පුරාවටම ලින් උත්සාහ කරනවා තමන්ගේ ගමට ගිහිල්ලා ශිව්ගෙන් දික්කසාද ලබා ගන්නට. නැවතත් ඒක අසාර්ථක වෙලා විටක නගරයට ඇවිල්ලා මාන්නාගේ හිත සමසනවා ඔව් ලබන වසරේදී උත්සාහ කරන්න මේ ලබා ගන්න කියලා. කොහොම හරි වසර 18ක් පුරාවට මේ දෙපළගේ ආදරේ විවාහය දෙදරන්නේ කොයි මොහොතද කියලා කුතුහලයත් එක්ක තමයි මේ සම්පූර්ණ කතා පුවත යන්නේ. මේක ආදර කතාවක් බවට පරිවර්තත් උනාට මගේ ආදරණීය යාළුවනේ මේක ඇතුලේ තියෙන අර සමාජයේ ඒ කාලේ චීන සමාජයේ දකින්නට තිබෙන බොහෝ දැඩි නීති රීති. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ප්‍රේම කරනවා නම් මේ රෝහලක් ඇතුලේ රෝහලෙන් පිටද ගිහිල්ලා පෙම්වතුන්ට පෙම්වතියට හමු වීමට අවස්ථාවක් නැහැ. රෝහලේ සේවය කරනවා. රෝහලේ ඉහළ නිලධාරීන් සහ පහළ නිලධාරීන් අතර
බැඳීම් ඇති කර ගැනීම සදාචාර සම්පන්න නීති රීති වලට පටහැනි ආකාරය ඒ විතරක් නෙමෙයි ගමකට ගිහිල්ලා දික්කසාදයක් ලබා ගන්නවා නම් තමන්ගේ විවාහය කටුගා ගන්න බලාපොරොත්තු වෙනවා නම් එයත් ඒ සමාජය තුල ඉතාමත් අදූරදර්ශී එහෙම නැත්නම් ඉතාමත් වැරදි සහගත ක්‍රියාවක් විදිහට තමයි එකල සමාජය තුල දකින්නේ ඉතින් කුතුහලය එහෙම නැත්නම් මේකේ ප්‍රශ්නාර්ථය ඇත්තටම ලින්ඩ හැකියාවක් ලැබෙනවද ශිව දික්කසාද කරලා මාන්නත් එක්ක හොඳින් ජීවත් වෙන්නට මේක තමයි මේ සම්පූර්ණ කතා පුවතේ ප්‍රේම කතාව තුළ ගලාගෙන යන කතාව වෙන්නේ ඉතින් මේ අනුරද සිල්ව මහත්මියගේ මේ කෘතිය සූර්ය ප්‍රකාශකයක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ සූර්ය ප්‍රකාශකයක් විදිහට ඉදිරිපත් වෙන මේ කෘතියේ මිල රුපියල් 480ක් වෙනවා ඇත්තටම අනුරද සිල්ව මහත්මිය ගැන ඔබ සියලු දෙනාම දන්නවත් ඇති කියවලත් ඇති විශේෂයෙන්ම මේ පරිවර්තනය ඉතාමත් සාර්ථක පරිවර්තනයක් මට පෞද්ගලිකව ඉතාමත් හේතුව තමයි මේක මේ කතාව කියවගෙන යන විට ඒ චීන සමාජය තුල මමත් ජීවත් වෙනවා වගේ හැඟීමක් තියෙනවා. ඉතින් මගේ ආදරණීය අනුන් මේ පොත කියවනවා නම් ඒ සමාජයේටම ඔබත් ජීවත් වෙලා එහි තියෙන සංස්කෘතික රාම එහි තියෙන සමාජ නීති රීතිත් එක්ක ප්‍රේමයක් කොහොමද හරියට ගෙන යන්නේ කියලා ඔබටත් හිතෙන්නට පුළුවන්. ඉතින් මගේ ආදරණීය අනුන් වැඩි විස්තරයක් අද මේ පළවෙනි වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම ඕගලන්ගේ ඉල්ලීමක් කරන්න කැමතියි මේ වීඩියෝ නාලිකාව සමග ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් දිගින් දිගටම මේ වගේ පොත් ගැන කතා කරන්නට ඔබ ආස කරන තේමාවක් තියෙනවද? එහෙම නැත්නම් ඔබ ආස කරන පොතක් තියෙනවද? ඒ පොත පිළිබඳව ඊට වඩා හොඳ අද පළවෙනි වීඩියෝ වෙනසනාලේ හින්දා කෙටි වීඩියෝ එකක් වුණාට ඊට වඩා හොඳ පැහැදිලි කිරීමක් සමග ඔයගොල්ලොත් එක අදහස් බෙදා ගන්න මම හරි කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහසුන් පහලින් කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි subscribe කරන්න, ඒ වගේමයි like කරන්න ඔබගේ අදහස් මට ඉතාමත් අතට. එහෙනම් ඊළඟ වීඩියෝකින් මමන්ටම හමු සිල් දනාට සුභම සුභ දවසක් වේවා. ආයිබෝ.